ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මයෝසි ලයිෆ් YouTube channel එකට. අද අපි first time camping කරන්න ආවා. අපි දෙන ලංකාවේ ඉද්දිත් කොහොමත් camping කරන්න ගිහින් නැහැ. ඉතින් අපි ආවේ Wilson Promontory වල තියෙන Tidal River camping site එකක්. දැන් අපි මෙතෙන්ට ආව විතරයි. අපි දැන් tent එක ගහන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට පෙන්නනම් මාරම ලස්සනයි. දැන් අද මේ පොඩක් වහින්න වාගේ තියෙනවා. හැබැයි මේ මං හිතන්නේ පේනවත් දන්නේ නැහැ. මේ තමයි අපේ කැම්පින් ග්‍රවුන්ඩ් එක. ඈතින් පේනවා මෙහේ අර මවුන්ට් ඔබේරියන් කන්ද. දැන් නිකන් අර يعني මොනවාද මීදුම් වගේ ඇවිල්ලා තියෙන මේ තමයි අපේ මේ කැම්පින් ගහන පැත්ත. දැන් අපිට ඉස්සරහින් ඉන්නවා ඉස්සරහින් වොෂ්රූම්ස් ටොයිලට් ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේ අපේ neighbor කෙනෙක් ඉන්නවා ඉස්සරහා. ඒගොල්ලොත් කැම්පින් එක සෙට් කරන්න යනවා. මේ තියෙන අපේ වාහනේ. අපි 3 දෙනෙක් ආවා. බඩු ගොඩක් පටවගෙන ආවා මේ හරි මෙන්න අපේ කැම්පින් බඩු ටික සෙට් එක මේ ටිකත් මෙතන තියෙනවා තව ඉස්සරහත් තියෙනවා අපි දැන් ඉක්මනට කැම්ප් එක ගහන්න යන්නේ අපි ටෙන්ට් එක ගහුවේ ටයිඩල් බ්ලොක් එකේදී. එතකොට අපේ වාහනේත් එතනම දාගන්න පුළුවන්. එතකම අපේ දැන් වාහනේ නවත්තලා ඒකේ මේ විදිහට තියන්න ඕනේ. ඒකලෝ එවනවා බුකින් එකක්. ඒක ප්‍රින්ට් කරලා වාහනේ ඉස්සරහින් දාගෙන තියන්න ඕනේ අපේ ටෙන්ට් එක ඉස්සරහින්. තව වාහනයක් ආවත් ඒකත් ඒ විදිහට දාන්න ඕනේ. අපි ටෙන්ට් එකේ මූලික ටික කරලා ඉවරයි. ඒකේ මේ හැරි වෙනම වොෂ්රූම්ස් තියෙනවා. වොෂ්රූම් නම් අවුලක් නැහැ. දැන් කට යූස් කරලා ටික පොඩක් මේවලා තියෙන. ඒත් එකම කුණු දාන්න කුණු බක්කේ දාලා තිනවා. මෙතනදී වොෂ්රූම් වල නාන්න පුළුවන්. හැම දෙයක්කටම ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ කැම්පින් කරන්න නම් පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න නම් මාරම හොඳ තැන. අපිත් ඒක තමයි පළවෙනිට ආවේ. මේ ඉන්න අපි ඉන්න අන්පවර්ඩ් කැම්පින් ග්‍රවුන්ඩ් එකේ දැනටමත් කට්ටිය සෑහෙන ඇවිල්ලා ඉන්නවා. තවත් හැබැයි ස්පේස් කීපයක් තියෙනවා. අද ටිකක් බිසි නැති නිසා මොකද ස්කෝල පටන් ගන්න නිසා. ආ මේක ඇතුළටත් ගිහින් බැලුව හැකි. මම ඉතින් මාස්ක් එකක් දාගෙන යන්න ඕනේ. අපි මැප් එකක් ගත්තා. මේ සිග්නල් නැහැ මේ බලන්න. මේ මෙතන මේ විසිටර් සෙන්ටර් එකෙන් ගන්න පුළුවන්. ඇතුළට යන්නත් පුළුවන්. අපි නම් ඇතුළට ගියේ නැහැ. මෙතන මේ ජෙනරල් ස්ටෝර්ස් එකකුත් තියෙනවා. Tamanට ඕන බඩු ගන්න පුළුවන්. අපි නම් ගිහලා බැලුවේ නැහැ. සාමාන්‍යයෙන් අපි එද්දී බාබිකියු දාන්න එහෙම කිලෝමීටර් 50ක් විතර ඇතින් තිබ්බ තැනකින් අරගෙන ආවේ. ඕනනම් මෙතනත් ගන්න පුළුවන් මං හිතන්නේ. ආ බඩු තියෙනවා වගේ. අයිස්ක්‍රීම් තියෙනවා නේ? මොනවද තියෙන්නේ? අයිස්ක්‍රීම් තියෙනවා. දැන් ඉන්නේ Tidal River Camp Ground එකේ හරි මැද. මෙතන තියෙනවා මේ ස්මාරකයක්. මේ විදිහට දාලා තියෙනවා. මේ ස්මාරකයේ දාලා තියෙන්නේ World War 2 එකේදී ඕස්ට්‍රේලියාවේ මෙතන තිබිලා තියෙනවා කමාන්ඩෝ කැම්ප් එකක්. ඒකේ ස්මාරකයක් තමයි දාලා තියෙන්නේ. ඒත් එක්ක මෙතන නැවක් ගිලිච් එකක් තියෙනවා. ලොකු ස්ටෝරි එකක් තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝ එකේදී ස්ටෝරි එක ගැන කියනවා. මේ මේකට ගොඩක් ලස්සනට මේ වටේට තියෙනවා. මේ ඉස්සරහින් පේන්නේ මවුන්ට් ඔබේරියන් කන්ද. අද පොඩක් අර වෙදේක වහින්න වාගේ නිසා මීදුමෙන් වැහිලා තියෙන මේ කොටස. Thank you.
අපි දැන් මවුන්ට් බිෂොප් නගින්න පටන් ගන්න යන්නේ මේ මෙහෙ එනවා නම් විශේෂයෙන්ම කැම්පින් යනවා නම් මෙන්න මේ රෙපලන්ට් ඉන්සෙන්ට් රෙපලන්ට් අරන් එන්න වෙනවා මොකද මේ මෙහෙ ඉන්න අර ලංකාවේ ඉන්න මොනුන්ද මේ 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 අර ගොම්මැස්ස කියන්නේ අන්න උන් එනවා කාපුවම පළු වෙනවා මේක මේ වගේ එකක් ගන්න බනින්ස් එකේ තියෙනවා මේ සෑහෙන හොඳයි මේ මවුන්ට් බිෂොප් නැගී ගමන් ඉන්නේ ටිකක් පැය එක හමාරක් තියෙනවා ඒ කියන්නේ කිලෝමීටර් 3ක්ද කොහෙද තිබ්බා 0.7 කියලා ප්‍රසාද එන්න මේ තමයි පාර මේ එච්චර අමාරු නැහැ ඉතින් සුද්ද දෙන්නේ කියනවා කඩාගෙන උන් අල්ලන්න යන්න බෑ Hi. 3.7 km තියෙන මුළු ට්‍රැක් එකම. දැන් තව යන්න තියෙනවා 2.2 km. අපි දැන් පැය භාගයක් විතර ආවේ. දැන් තව සෑහෙන දුර යන්න තියෙනවා. යා. වදිනව ගත්තා. මේ 2009 තිබ්බ ලැබුගිනි වලට මෙහෙ පිච්චලා තියෙන එක තාමත් ඒ මාස් තියෙනවා. කියන්නේ මේ පැත්තම ඒ බුෂ්පය එකත් එක්කම ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති මෙහෙ බුෂ්පය එකේ තියෙන එක තාම අපිට ඒ අදකින් ගන්න බැරි නෝ මොකද අපි ආවිල්ලා දැන් වරු දෙකක් විතරනේ. දැසත් දෙන්න. මේ තමයි මවුන්ට් බිෂොප් සමිට් එක. මේ තියෙන්නේ මේ හැරයට 2009 පුෂ්පය අල්ලපු විදිහට මේ පැත්තම ඔයගොල්ලන්ට පේන ඇති මේ පාරේ මේ දැන් හොඳට මේ කොළපාටර තිබ්බට 2009 දී හොඳටම පිච්චලා තියෙනවා මෙහි තියෙන එක අවුල තමයි මේක සාමාන්‍ය මාස දෙක තුනක් පෑවොත් පුෂ්පය එන්න පුළුවන් දැන් උනත් මෙහි ඕපන් ෆයර් මොකද බෑ කියන්නේ බාබිකියු දාන්න එළිය බෑ මෙයාලා හදලා තියෙනවා ඉන්ඩෝ බාබිකියු සෙට්ස් ඒ වගේ බාබිකියු දාන්න පුළුවන් අප දැන් මවුන්ට් බිෂොප්ස් නැගලා බැස්ස එතන සමිට් එකේ වීව එක තරිම ලස්සනයි ඔයගොල්ල දකින්න ඇති දැන් ඊට පස්සේ අපි ආවා මේ කිට්ටුව තියෙනවා ස්ක්වීකි බීච් කියලා බීච් එකක් එතන අර වැලි උඩ ඇවිදිද්දී නිකන් පොඩි සවුන්ඩ් එකක් එනවා එහෙම කියලා කියන්නේ අපි ගිහිල්ලා බලමු දැන් වෙලාව 4:00 පහ වෙලා අපි තාම දවල්ට කාලා නැහැ දැන් කෑම ටිකක් අරගෙන බීච් එකට යනවා ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා අපි කැම කණ්ඩාය ස්කීසි බීච් එකේ මේ තමයි අපි කැම කන තැන අපි හදාගෙන ආවා පරිප්පුයි අලයි මොනවද අනිත් ඒවා චිකන් පරිප්පුයි අලයි චිකන් බත් අයියෝ
මෙතන ස්කුවීසි බීච් එක ගොඩක් ලස්සනයි. මේ රතු පාට ඇල්ගේ එකක් හරි මොනා හරි තියෙන මේ ලොකු ගල් පේලියකුත් තියෙනවා. වීඩියෝ එකේ පේනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන වටේටම තියෙන කඳු. දැන් කැමත් කාලා ස්කිස් බීච් එකෙන් යනවා. දැන් අහපෝ යනවා ටෙන්ට් එක බලාගෙන. ටෙන්ට් එක තියෙද්දිත් දන්නේ නැහැ. අපි ටෙන්ට් එක ගහලා යද්දි කවුරුත් පදිංචි වෙලාද දන්නේ නැහැ. මෙතෙන්ට කැම්ප් එකේ ඉඳ කියන්නේ අපි දැන් ටෙන්ට් එක ගහපු තැන ඉඳලා ටයිටල් රිවර් කැම්පින් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා සාමාන්‍යයෙන් මිනිත්තු 10කින් වැඩි මොන මිනිත්තු 15කින් එන්න පුළුවන්. අර මවුන්ට් බිෂොප් එක නැගලා ඊට පස්සේ ඒ කන්ද නැගලා ඊට පස්සේ නිකන් රෙස්ට් කරන්න වගේ මේ බීච් එකට එන්න පුළුවන්. ගොඩක් ලස්සනයි දැන්. ද රෑ මොකද්ද කරන්නේ? රෑට රොටි හදනවා. රෑට කොහෙවත් යන්නේ නැහැ. රෙස්ට් කරන්න ඕනේ. හෙට උදේ 11ට අපි ක්‍රූස් එකේ ගිහිල්ලා ඒක බෝට් එකක් අර මොකද්ද මේ මොකද්ද ස්කල් රොක් එක බලලා සීල් කේව්ස් ඒ ටිකටත් ගිහිල්ලා ඊට පස්සේ අය හවස් වෙලා නගින්න තියෙන තව කන්දක් මවුන්ට් ඔපේරියන් එක නැක්කට පස්සේ අපේ කැම්පින් රවුන්ඩ් එක ඉවරයි. ඔව් ඊට පස්සේ අපි එහෙමම යනවා මේ වැලි කාන්තාරයක් තියෙනවා ඒක බලන්න. අපි ඒ සේරම ටික මේ වීඩියෝ පුරාවට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. විශේෂයෙන් මෙල්බර්න් වල ඉන්න අය නම් එන්න පුළුවන් මං කලින් කිව්වා වගේ. මේ අපිට මේක ඇත්තටම අලුත් අත්දැකීමක්. අපේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක. තාම නම් හොඳයිනේ. අද මේ උදේ වහින්න වගේ තිබ්බ දැන් නම් වෙදේක මාර හොඳයි. දැන් වෙලාව 7:30 විතර ඇත්තේ. මෙතම අපේ කැම්ප් එක. අපි කැම්ප් එක ගහලා ඉවරයි. 80ක් විතර අපිට තව ඇතුළ අරේන්ජ් කරගන්න තියෙනවා. ඒක වොෂ් එකක් දාගෙන ඇවිල්ලා අරේන්ජ් කරගන්න තියෙනවා. ඕගොල්ලොන්ට පෙන්නනම් ඇතුළ කොහොමද කියලා. 4 දිනකට නිදා ගන්න පුළුවන්. අපේ අද 3 දෙනෙක් ඉන්නවා. කෝකටත් කියලා අපි ටිකක් මේ ලණු වලින් ඇදලා බැන්දා. සෑහෙන ඉඩක් තියෙනවා. දැන් අපි අර වෙලාවේ පෙන්වුවට වඩා මේ අටේටම මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. අපිට තව තියෙනවා රෙදි වෙලා බඳින්න. අපේ කෑම් උයන පිහිනේ වැඩික දැන් අපි රෙඩි කරගෙන තියෙන්නේ. අපි වොෂ්රූම් එකක් තියෙන තැනම තමයි බුක් කරගත්තේ. මුත අදිසිය යන්න ඕන නම් කෑම හදාගන්න යන්නේ. ෂිගන්න හැම මගින් අරන් ආවා. දැන් ඒක මැරිනේට් කරලා බබිකියු දාන ලෑස්ති කරනවා. ඒ අතරේ ප්‍රසාදි රොටි හදන්න ලෑස්ති කරනවා. ඔච්චර වෙලා ඇයිද නැමු දෙකලි පයින් කින් හදාගන්න. මේ අපේ කැම්ප් එක රැට දැන් වෙලාව 9:30. අපි තාම රොටි හදනවා. අනිත් කටේ නෙදි. අපි බබිකියු දාන එක තියෙනවා තාම. අවුල නැහැ වෙලාව ඇති. බබිකියු දැම්මා. වයින් එකක් ගෙනාවා. රොටි හැදුවා. චිකන් තියෙනවා, අල තියෙනවා, සොසේජස් තියෙනවා. මේ තමයි අපේ ඩිනර් එක. දැන් කාලා ඉතින් නිදියන්න තියෙන්නේ. මේ තමයි අපේ රෑට අපේ කැම්ප් එක තියෙන විදිහ. බල්බ් 3ක් පේල්ලලා තියෙනවා, පොඩි බල්බ්. මෙතන යන්න තියෙන්නේ. බල්බ් 3ක් පේල්ලලා තියෙනවා. මේ කැලරයට වහන්න ඕනේ.
කිර තිපරක තියෙනවා මේක ඇතුළට ඇතුළට යන්න තියෙන්නේ විදියට ඇතුළට ගියාම එතන මෙතනින් මේ විදියට අපි මෙතන ලම්පර්මක් කියලා තියෙනවා මේ තමයි අපි තුන්දෙනා දැන් ඉඳා ගන්න තියෙන තැන